සිබුදෑසනක්. සමනින් රටක රාජනායකයෙක්ගේ ඕනෑම ක්‍රියාමාර්ගයක්, ඔහු ගන්නාව ඕනෑම වැඩපිළිවෙලක්, ඔහු කරන්නාව යම්කිසි සංචාරයක්. මේ සියල්ලම රට අනාගතය පිළිබඳව පැහැදිලි බලපෑම් එල්ල කරන සාධනීය කාරණා බවට පරිවර්තනය වෙනවා. එවන්නේ හුදෙක් සංචාර නොවේ, ඒවා රටේ ප්‍රගමනය උදෙසා, රටේ හෙට දවස උදෙසා, අදාළ රාජ්‍යන්නේක ගිවිසුම් ගත වන අවස්ථා, ඒ සියල්ල රටේ අනාගතය පිළිබඳව පැහැදිලි මං සලකුණු. එවැනි ඉතාමත්ම වැදගත් ගමනක් පසුගිය දවස්වල ශ්‍රී ලංකා ජනාධිපතිතුමා සිද්ධ කළා. ඒ තමයි එතුමාගේ චීන සංචාරය. එහිදී එකතකින් චීන රාජනායකින් මුණ ගැසීම සහ චීනයේ පැවැත්වෙන තවත් ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වීම ප්‍රධානතම නිමිති බවට මෙහිදී පරිවර්තනය වුණා. මේ සංචාරයට ජනාධිපතිතුමා සමග සම්බන්ධ වුණු දකුණු පළාත අනුකාර කීර්ති තෙනකොන් මහත්මයා අපිත් එක්ක මේ මොහොතේ සම්බන්ධ වෙනවා. ආයුබෝවන් කියලා අපි ඔබතුමාට කියන්නේ. ආයුබෝවන්. මෙතුමනි, මේ සාමාන්‍යයෙන් අපි දන්නවා රාජනායකයෙක්ගේ බොහෝ ගමන් සැහැන කල් ඇතුව කාලසටහනට ඇතුළත් කරලා රාජතාන්ත්‍රික ගමන් බිමන් සංවිධානය කෙරෙන්නේ. නමුත් මේ වතාවේදී ජනාධිපතිතුමාගේ මේ චීන සංචාරය තරමක් සුවිශේෂී. එකක් එහිදී පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුව, අනිත් කාරණාව චීන රාජනායකයාගේ ආරාධනය. කොහොමද මේක සිද්ධ වුණේ? මොකද්ද මේකේ පිටිපස්ස තියෙන නිදාන කතාව? මොකද ඉතිහාසය? අපි පහුගිය අප්‍රේල් 21 වෙනිදා සිට සිතුවිච්ච ක්‍රියාවලියේ අපිත් එක්ක අපිට උදව් කරපු රාජ්‍යන් අතර ප්‍රමුඛ රාජ්‍යයක් තමයි චීනය. අපි දන්නවා ඉන්දියාව චීනය හැම වෙලාවෙම ලංකාවට තීරණාත්මක අවස්ථාවලදී ලංකාවේ සහායට හිටපු හොඳ අසල්වැසි රාජ්‍යයක්. මේ ක්‍රියාව අපි අමතක කරන්න හොඳ නැහැ මේ සන්දර්භය ගැන කතා කරනකොට. චීනයේ ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත ආරාධනයක් සිදු කරා චීනයේ සංචාරය කරන්න කියලා. මොකද චීන රජයේ තමයි මේ ගැටුම ඇති වෙලා ත්‍රස්තවාදී ක්‍රියාවන් වර්ධනය වෙනකොට මුලින්ම ඔවුන් සතුව වෙනත් කටයුත්තක් සඳහා ලංකාවට ගෙනල්ලා තිබ්බ ජීප් රථ 10ක් ලබලා දීලා, ඒ තාක්ෂණික උපකරණ ලබලා දීලා මේ කටයුත්ත ත්‍රස්තවාදී මාර්ගධාරණය කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු සිද්ධ කරේ. අනෙක් අතට චීනය සාමාන්‍යයෙන් ලංකාවට ආධාර සැපයීම සිද්ධ කරන්නේ නැහැ, ණය තමයි බොහෝ විට සිද්ධ කරන්නේ. මෑත කාලයේ අපිට මතක ඇති කාලෙක චීනය ආධාර මුදල් ලබලා දීලා තිබුණේ. හැබැයි චීන රජය මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවට ආධාර ලබා දීම සඳහා තමන්ගේ තිබෙන කැමැත්ත ජනාධිපතිවරයා වෙත ප්‍රකාශ කරලා තිබුණා. ඔබ ඉතාමත් නිවැරදි, සාමාන්‍යයෙන් චීනය වගේ රාජ්‍යයන් සමග මේ විදිහේ සංචාරයන් සිදු කරනකොට, ද්විපාක්ෂික සාකච්ඡා සිදු කරනකොට ඒවා දීර්ඝ කාලයක් සැලසුම් කරනවා. ගොඩක් කලින් දන්නවා කවුද යන්නේ, මොනාද කරන්නේ, මොනාද සැලසුම් කියලා. හැබැයි මේ සංචාරය ඔබ ඉතාමත් නිවැරදිව කිව්වා, දින 5ක් තුළ තමයි තීරණය වුණේ මොනාද කරන්නේ, මොනාද සාකච්ඡා කරන්නේ, අපි අවශ්‍යතාවයන් මොනාද, ඇයි අපි යන්නේ කියන කාරණේ. රටක් අර්බුදයක තියෙනකොට සාමාන්‍ය තත්ත්වයේදී සිදු නොකරන බොහෝ දේවල් කරනවා. ඒ තමයි හදිසි සංචාරක බවට චීන සංචාරය අතිගරු ජනාධිපතිතුමාගේ තලතාතු කෝරල අමාත්‍යතුමියගේ, දයා ගමගේ අමාත්‍යතුමියගේ, අශෝක අබේසිංහ රාජ්‍ය අමාත්‍යවරයාගේ, දකුණු පළාත් ආණ්ඩුකාරවරයා විදිහට මමත්, උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විදිහට සුරෙන් රාඝවන් මහතාත් ඇතුළත් වන කණ්ඩායමක් චීනයේ සංචාරය කරේ. එහෙම වෙලුවම මේ දේශපාලන සන්දර්භයේ සහ මේ පරිපාලන සන්දර්භයේ ඇතුළේ ඉන්නා වූ පුද්ගලින් 6 දිනකට ආසන සංඛ්‍යාව පමණයි ජනාධිපතිමත් එක්ක ගමන් කළේ. හැබැයි මේ මොහොතේදී ගොඩක් පුවත්පත්ව ගොඩක් තොරතුරු වලට අත්අඩු ලැබෙන කාලෙන්න ඕනෑතරම් නිදහසේ අත්අඩු සලන්න පටන් ගත්තන. එතකොට කිව්වා මේ වගේ අර්බුදකාරී අවස්ථාවක ජනාධිපතිතුමත් එක්ක අති විශාල පිරිසක් මේ සඳහා සම්බන්ධ වුණා කියලා. ජනාධිපතිවරයා අද ලංකාවේ තියෙන තත්ත්වයක්, ලෝක දේශපාලන තත්ත්වයක් එක්ක යම් ආරක්ෂාව සුවිශේෂ ලෙස තහවුරු කරගත යුතු පුද්ගලයෙක් ලෙස හඳුනාගෙන තියෙනවා. ඒක ලංකාවේ විතරක් නෙවෙයි, ලෝකයේ හඳුනා ගන්න කාරණයක්. මේ සාමාන්‍යයෙන් ඩෙලිගේෂන් එකක ප්‍රමාණය කියලා කියන්නේ ඒ සාකච්ඡා සඳහා සහභාගී වෙන ප්‍රභූ පිරිස මිසක් ඔවුන්ට සහාය සඳහා යන කණ්ඩායම නෙවෙයි. සහ නිලධාරීන් මේ සංචාරයේදී ගමන් කරේ නැහැ. හැබැයි රාජනායකයා සහ ඒ ආශ්‍රිත කණ්ඩායම යනකොට ඔවුන් සමග අනිවාර්යයෙන්ම ගමන් කර යුතු පෞද්ගලික කාර්ය මණ්ඩලයක් තිබෙනවා. හැබැයි ලංකාවේ අඩුවෙන්ම මේ වැනි සංචාරවලට ගමන් කරන්නේ ජනාධිපතිතුමාගේ කාර්ය මණ්ඩලය කියලා ඔබලා සහ මේ රට බොහෝ දෙනා දන්නවා.
තියෙනවා. ඉතින් ඔබ ඉවතාමත්ම නිවරදි සමහර සංඛ්‍යාලේඛන වලට තටු නැබිලා දෙක තුන හතර වෙලා තමයි පුවත්පත්වල පළවෙන්නේ, සමාජ ජාලවල පළවෙන්නේ. එය සාමාන්‍යයෙන් ලෝක ස්වභාවය. ඔව්, ඒක කාක පිහාටුවක් කාක්ක හත් දෙනෙ බවට පරිවර්තනය වුණානේ. ඒක මේක විශේෂයෙන් මෙවැනි අර්බුදකාරී අවස්ථාවකදී මම මේ පිළිබඳ ඇහුවේ. ඒක වකීමක් තියෙනවා. ඕනෑම ප්‍රවෘත්තියක් පිළිබඳව හොඳින් සනාත කිරීම සහ ඒ දෙගුණ තෙගුණ කිරීමට ගන්නා උත්සාහයන් අවම කිරීමේ කාර්යය පිළිබඳව. ඒ අතරතුරේදී මම පුවත්පත්වලින් දැක්ක වැදගත්ම කාරණාවක් එකක් තමයි මේ සයිබර් අවකාශයේ භාවිතා කරමින් බොහෝ විට සිද්ධ වුණා මේ තොරතුරු ජාල සම්බන්ධලා තිබ්බ ඔවුන්ගේ WhatsApp තාක්ෂණය හරහා අත්අඩංගුවට ගැනීම පිළිබඳ තොරතුරු අනාවරණය වුණා. එහිදී චීනයේ මැදිහත් වෙලා තිබ්බා මෙවැනි දේ වැටලීම සඳහා අවශ්‍ය කරන තාක්ෂණික මෙවලම් ශ්‍රී ලංකාවට ලබා දෙන්න. ඒක ඉතාමත්ම හොඳ වැදගත් ප්‍රවිෂ්ටයක් මේ කාලේ හැටියට. ඉතාමත් පැහැදිලි අපිට මේ ත්‍රස්තවාදයේ මැඩලීම සම්බන්ධයෙන්, ආරක්ෂාව සම්බන්ධයෙන්, ආරක්ෂක ක්‍රමෝපාය සම්බන්ධයෙන් චීනයේ තතු දැනුම අතිසුවිශේෂයි. ඒ අතිසුවිශේෂ දැනුම සහ තාක්ෂණය අපිට ලබා ගැනීම අවශ්‍යයි. මේ සංචාරයේදී සිදු වෙච්ච වැදගත්ම දේ විදිහට මම දකින්නේ ලංකාවට ලැබුණු ඇමරිකන් ඩොලර් මිලියන 100ක පරිත්‍යාගය පමණක් නෙවෙයි, මිලියන 100ක පරිත්‍යාගය අතිවිශාල මුදලක්. මේ පැකේජ් එක සම්පූර්ණයෙන්ම මූල්‍යමය වටිනාකම තීරණය කොට රුපියල් බිලියන 5කට වැඩි මුදලක් ලැබිලා තිබෙනවා. අනෙක් අතට මේ අපේ පොලිසිය මේ ආරක්ෂක කටයුතු සඳහා ඉතාමත්ම වැඩි වාහන හිගයක් තිබුණා. උදාහරණයක් විදිහට දකුණු පළාත් සභාව සහ රාජ්‍ය ආයතන සතු වාහන ගණනාවක් අපිට මේ මෙහෙයුම් සඳහා නිදහස් කරන්න සිදු වුණා. ලංකාවේ අනෙක් ප්‍රදේශවලත් මේ තත්ත්වෙම තිබුණා. එතකොට මේ ද්‍රව්‍ය සම්පත් වගේම තාක්ෂණය අවශ්‍යයි මේ කටයුතු සිදු කරන්න. උදාහරණයක් විදිහට ජනාධිපතිවරයා සිංගප්පූරුවට යනකොට ලංකාවේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවිච්ච ප්‍රදේශ අපි දන්නවා, හෙට්ටිපොළ සහ මිනුවන්ගොඩ ඇතුළු ප්‍රදේශවල. මේ ප්‍රදේශවල සිදු කරපු සංචා පුද්ගලයෝ හැසිරිච්ච සාලේ මේ ප්‍රහාරයන් පිටපස හිටපු පුද්ගලයෝ දැන් හඳුනාගෙන තියෙනවා. ඔවුන් එක ස්ථානයක ඉඳලා අවත් තැනකට ඇවිල්ලා තමයි ප්‍රහාර එල්ල කළ තියෙන්නේ. එතන ඉඳගෙන අධිවේගී මාර්ගයේ ගාල්ල ප්‍රදේශයට අම්බලංගොඩ ප්‍රදේශය දක්වා ඔවුන් ගිහිල්ලා තියෙනවා. මේවා ට්‍රේස් කරන්න, මේවා හඳුනා ගන්න සහ වෛර ප්‍රකාශ සිදු කරමින් කුලප්පු කිරීම සිදු කිරීම වළක්වා ගැනීම සඳහා ලෝකයේ පිළිගත් ක්‍රමවේදයන් ගණනාවක් තියෙනවා. තාක්ෂණයේ එහා ඇසුරේ බැඳිලා තිබෙනවා. ඒ තාක්ෂණය සහ උපකරණ ලංකාවට ලැබීම මම හිතන්නේ ත්‍රස්තවාදී වැළැක්වීම සඳහා වන තීරණාත්මකම මැදිහත් වීමක් කරන්න පුළුවන් වඩාත්ම බලපෑම්කාරී තත්ත්වයක්. මේක චීනය මෙවැනි කටයුතු සඳහා ලංකාවට උදව් දුන්නේ අද ඊයේ නෙවෙයි. යුද්ධය සිදු වෙන කාලේ 30 වසරක යුද්ධේ නිමා කරන්නට අවශ්‍ය තාක්ෂණික දැනුම යුදෝපකරණ පවා චීනෙන් ලැබුණා. වෙනත් රටවලුනුත් ඉතා විශාල ලැබුණා. හැබැයි ඉහි හැකියාව තිබෙන්නේ සහ දැනුම තිබෙන්නේ චීනය. අපි ඔවුන් සමග අපිට අවශ්‍ය වෙලාවට ගනුදෙනු කිරීම අනිවාර්යයෙන්ම සිදු කරන්න ඕනේ. බදක චීන රාජනායකයා එහිදී පොරොන්දු වී තිබුණා මෙවැනි තත්ත්වයන් දුරුකරලීම සඳහා තමන්ගේ සහාය අවශ්‍ය කරන්නේ මොන මොහොතේදීද? ඒ ඕනෑම මොහොතකදී ශ්‍රී ලංකාව නියෝජනය කරන කඳවුරේ හිටගන්න ඔවුන් සූදානම් වෙනවා කියලා විශ්වාසයේ සැහැණ වැදගත්. චීන ජනාධිපතිවරයා මේ සංචාරයේ ද්විපාක්ෂික සාකච්ඡාවලදීත් මේ ද්විපාක්ෂික සාකච්ඡාවලින් පස්සේ පැවැත්විච්ච සංස්කෘතික සංදර්ශනයේද ජනාධිපතිතුමාට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට කිව්ව සුවිශේෂ කාරණයක් තියෙනවා. චීනය සහ ලංකාව අතර මේ ද්විපාක්ෂික සම්බන්ධතා තියෙන්නේ බුදුදහමත් එක්ක බැඳිච්ච කාරණයක්. මේක අපි අද ඊයේ පටන් ගත්ත දෙයක් නෙවෙයි. මේක වසර දහස් ගණනක් ආපු ෆාහියන් භික්ෂුවගේ කාලේ ඉඳන් පැවතිච්ච අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තියෙනවා. බුදුදහම සමග බැඳිච්ච සම්බන්ධතාවයක් තියෙනවා. ඒ නිසයි අපි මේ ලංකාව තවත් එක් දේශපාලනික හෝ ආර්ථික සංවර්ධන හවුල්කරුවෙකු නෙවෙයි. අපිට දීර්ඝ කාලීනව අමාරුවේ වැටෙනකොට, කරදරයට පත් වෙනකොට එකිනෙකා සමග ගනුදෙනු කරන ශිෂ්ටාචාරයක් අපිට තිබුණා. ඒ ශිෂ්ටාචාරයේ ඉදිරියට යන්නට අපි කටයුතු කළ යුතුයි චීන ජනාධිපතිවරයා පැවසුවා. මම හිතන්නේ ඒ ඉතාමත්ම නිවැරදි කාරණයක්. මොකද චීන ජනාධිපතිවරයාත්, චීන අග්‍රාමාත්‍යවරයාත්, චීන කොමියුනිස් පක්ෂයේ ප්‍රධානියාත් ලංකාවේ දූත කණ්ඩායම් සමග පැවතිච්ච සාකච්ඡාවලදී මේ දීර්ඝකාලීන සම්බන්ධතාවය, දීර්ඝකාලීන අන්‍යෝන්‍ය විශ්වාසය
පෙරදැරිව තමයි කටයුතු කරේ. ඒ ඉතාමත්ම සුවිශේෂ තත්ත්වයක්. ඒත් එක්කම දැන් මේ ද්විපාර්ශ්වීය සාකච්ඡා පවණක් නොවේ. ජනාධිපතිතුමාට අවස්ථාව හම්බ වෙනවා බොහෝ රාජ්‍ය නියෝජනය කරමින් මේ අවස්ථාව සඳහා සම්බන්ධ වෙන මේ සමුළුවේදී මේ ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳව පැහැදිලි මතයක් ලෝකයට ගෙනියන්න. මොකද සමහර ජාත්‍යන්තර මාධ්‍ය මේ මොහොතේදී වැඩ කටයුතු කළපු ආකාරය පිළිබඳව අපිට සෑහීමට පත් වෙන්න හැකියාවක් නැහැ. නමුත් මේ සියල්ල දූරින් භූත කළ අවස්ථාවක් හැටියට ජනාධිපතිතුමා ලෝකෙටම දැනුවත් වීමක් සිද්ධ කළා. ශ්‍රී ලංකේ බෞද්ධයාගේ මේ මොහොතේ හැසිරීම කොහොමද සහ ශ්‍රී ලංකාවට විතරක් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ, මේක ජාත්‍යන්තර ත්‍රස්තීය කාරණාවක්. එහින්දා ලෝකයක් හැටියට අපි මේකට මැදිහත් වෙන්න ඕනේ, නැත්නම් අපිට දූපතක් හැටියට මේකට තනියම මුහුණ දෙන්න බෑ කියන කාරණාව. ඔව්, ආසියානු ඒෂියන් සිවිලයිසේෂන් ඩයලොග්, ආසියානු ශිෂ්ටාචාරය පිළිබඳව කතිකාවතේදී ජාතිකරු ජනාධිපතිතුමා සිදු කරපු කතාව තුළ එතුමන් ඉතාමත්ම වැදගත් පණිවිඩයක් ලෝකෙට ලබලා දුන්නා. අපිට අවුරුදු දහස් ගණනක ශිෂ්ටාචාරයන් තියෙන රාජ්‍යයන් තමයි ශ්‍රී ලංකාව, චීනය සහ මේ සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච රාජ්‍යයන් නවයම. හැබැයි අපේ අදහස් ගණනක පැරණි ශිෂ්ටාචාරය අද නොපෙනෙන ශිෂ්ටාචාරයක් විසින්, ත්‍රස්තවාදී විසින් ගිලගනිමින් තිබෙනවා. එය අභියෝගයට ලක් කරලා තියෙනවා. මේ නොපෙනෙන ශිෂ්ටාචාරය කියලා කිව්වේ මේ අද ලංකාවේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරපු IS, එහෙම නැත්නම් තවුෆික් ජමාත්, මේ විවිධ රටවල විවිධ නම් වලින් පෙනී සිටින මේ වහ විවාදය, එහෙම නැත්නම් මේ අදහස සංස්කෘතියක් බවට පත් වෙලා තියෙනවා. ඒ නොපෙනෙන සංස්කෘතියක් අපිට චීනයේ තියෙන, ශ්‍රී ලංකාවේ තියෙන සංස්කෘතිය ඇහැට පෙනෙනවා. හැබැයි අපේ දහස් ගණනක් පැරණි ලංකාවේ සංස්කෘතිය නොපෙනෙන සංස්කෘතියක් විසින් ඇහැට පේන්නේ නැති, දකින්නට නැති, අතින් අල්ලන්නට බැරි, කතා කරන්නට ඉඟියක් නැති සංස්කෘතියක් විසින් ගිලගනිමින් තිබෙනවා. ඒ දේශපාලනික පණිවිඩය අපි මේ ආසියානු ශිෂ්ටාචාරය ගැන කතා කරනවා නම් අපිට මේ නොපෙනෙන සංස්කෘතිය, අපේ සැබෑ වසර දහස් ගණනක සංස්කෘතිය ගිල ගැනීම වැළැක්විය යුතුයයි කියලා පණිවිඩය ලෝකයට දුන්නා. අනෙක් අතට මේ වැඩසටහන සඳහා චීනය ප්‍රමුඛව රාජ්‍යයන් ගණනාවක් හිටියා. අපිට ඉතාමත්ම වැදගත් ව්‍යාපාරික රාජ්‍යයක් තමයි සිංගප්පූරුව. මේ සිංගප්පූරුවේ ජනාධිපතිවරිය සමග මේ සාකච්ඡා මාලාවේදී අතරමැද ජනාධිපතිවරයා සහ දූත කණ්ඩායම අදහස් හුවමාරු කරගත්තා. එයත් ඉතාමත්ම සුවිශේෂිතක්. ඔව්, කලාපීය වශයෙන් ඕනෑම රටකට තනිවම තමන්ට ස්වකීය බව තිබෙනවා. නමුත් ඒ ස්වකීය බව ඇතුලේ තමන්ගේ බැඳුණු ජාලයක් පවතිනවා. ඒ ජාලගත වීම නැත්නම් මේ කලාපීය ගත වීම රටකට අනිවාර්යෙන්ම වැදගත්. ඒ නිසා මේ සංචාරයේදී මේ සමුළුව නියෝජනය කිරීම ශ්‍රී ලංකා රාජ්‍ය නායකයා සඳහා මැදිහත් වීම ඉතාමත්ම සුවිශේෂී මුණුවරක් ගත්තා. මේ සියල්ල අතරතුරේදී මේ රටට ඉතාමත්ම අත්‍යවශ්‍ය කරන සාධක රසක් නිර්මාණය වී තිබෙන මොහොතකදී පවා බොරදී මාළු බාන්න හදන අවස්ථා නැතුවම නෙමෙයි, ඒකට කොහෙන්ද කොනක් පාදගන්නේ? අර ගිලෙන් යන කෙනා පිදුරු ගහේ එල්ලෙනවා වගේ සමහරලාවට අපි දැක්කා. මේ සංචාරය අතරතුරේදී ගත්ත එක් ඡායාරූපයක් මේ සඳහා සම්බන්ධ වුණා. මෙන්න මේ ඡායාරූපේ ජනාධිපතිතුමා අශෝක අබේසිංහ අමාත්‍යතුමා, ඒතර දයාගමගේ අමාත්‍යතුමා, තල්තාතුකරුණ මැතිනිය අමාත්‍යතුමියත් එතන ඉන්නවා. මේ කරට අත දාගෙන ගත්තු ඡායාරූපය මේක දේශපාලන වශයෙන් මධ්‍යස්ත දැනගෙනම් බලනනම් හරි වැදගත්. මොකද මෙවැනි මොහොතක වියුත්තේ පක්ෂ දේශපාලනය නොවේ, මේ රාජතාන්ත්‍රික බවක් හැමදෙනා තුළම තිබෙන්න ඕනේ. හැබැයි මේකෙත් අඩුපාඩු දැකපු, මේකටත් ගහපු කට්ටිය හිටියා. ඔය ඡායාරූපේ ගත්තේ සිංගප්පූරුවේ ගුවන් තොටුපළේදී. සිංගප්පූරුවට ගිහිල්ලා සිංගප්පූරුවෙන් තමයි අපි ට්‍රාන්සිට් එකක් අරගෙන පීකින් බලා ගියේ. ඒ අවස්ථාවේදී ජනාධිපතිතුමා, ඔබ දන්නවා මිනිසෙක්, ජනාධිපතිතුමා සොඳුරු මිනිසෙක්, ඒ සරල මිනිසෙක්, ඒ කතාව ගැන කවුරුත් විවාදයක් ඇති කරගන්නේ නැහැ. එතුමාට VIP ලොන්ච් එකට ගිහිල්ලා එතන මේ ආහාර ගන්න වෙනත් දේවල් තිබුණා. හැබැයි එතුමා ඇවිල්ලා අනිත් අයත් එක්ක, මේ හිටපු කණ්ඩායම එක්ක කතා කරමින් විහිළු කරමින් හිටියා. මේ සංචාරයට සමගාමීව සංස්කෘතික උත්සවයක් තිබුණා. ඒ උත්සවයට මේ පොළොන්නරුවේ දරුවන් මං හිතන්නේ 10 දෙනෙක් හෝ ආසන්න ප්‍රමාණයක්
සහභාගි වෙලා තිබුණා. මේ කණ්ඩායමත් මේ සිංගප්පූරුවේ ට්‍රාන්සිට් එකේ ඇවිල්ලා හිටියා. ඉතින් ජනාධිපතිවරයා මේ කරුණ දැනගත්ත ගමන් ලොබි එකේ ඉන්නකොට මේ දරුවන්ට එන්න කියලා අපිත් එක්ක ඔක්කොම කෑම කාලා මේ එන්න මේ අපි මේ මේ ඇමතිවරු නම් මේ ඔක්කොම දේවල් කාලා තියෙනවා එන්න පුතේ එන්න දුවේ මේම කන්න කියලා ඉවර වෙලා මේ කතා කරලා මේ එයාත් එක්ක කෑම ගත්තා. ඊට පස්සේ දැන් වෙලාව තියෙනවා තව පුටුක වෙලාවක්. ජනාධිපතිතුමා දැනගෙන හිටියා සිංගප්පූරුවේ අපිත් දැනගෙන හිටපු නැති කාරණයක් සිංගප්පූරුවේ තියෙනවා ශ්‍රී ලාංකිකයෙක් නිර්මාණය කරපු වතුර මලක් වෝටර් පොන්ඩ් එකක් කෘතිම වෝටර් පොන්ඩ් එකක්. එයා අතිශය සුන්දර දසුණක්. ඉතින් මේ අර රේල් ට්‍රැක් එකේ මේ ගුවන්තොටුපළ ඇතුලේ තියෙන රේල් ට්‍රැක් එකේ ගිහිල්ලා එක බලන්න පුළුවන්. ඊට පස්සේ මේ වෙලාව තියෙන හින්දා මේ ස්ථානයට අපි යමු කියලා මේ අපි කණ්ඩායම සහ අර දරුවෝ 10 දෙනා එක මේ අභිලාෂය වුණේ මේ දරුවන්ට මේ ලාංකිකයා නිර්මාණය කරපු මේ වතුර මල පෙන්වන එක. මෙතෙන්ට ස්ථානයේ ගියාම දැන් අර ඒ මේ ඇතුලේ දුවන දුම්රිය පැමිණෙනකල් විනාඩි කීපයක් තිබුණා. ජනාධිපතිතුමා ඉස්සල්ලාම ඡායාරූප ගත්ත මේ පොළොන්නරුවේ දරුවොත් එක්ක විහිළු කරලා හිටියා. අර ඉන්න ගමන් අර ළමයි ජනාධිපතිතුමා වට කරගත්තම ජනාධිපතිතුමා මේ දරුවන්ගේ අතට ඌර හිසට අත තියලා කරට අත දාගෙන දරුවෝ ගත්තා. මං හිතන්නේ රටක ජනාධිපතිවරයාට එක ඡායාරූප ගන්න කොයි දරුවා දකමැති වෙන්නේ. එය ඔවුන් ජීවිතේ ලබන අතිශය වාග්ය සම්පන්න දෙයක්. තමන්ගේ කෑම එක දරුවන්ට දීලා ඉවරලා ෆොටෝ ගන්න ජනාධිපතිවරේ රාජ්‍යනායකයෙක් අපිට ඉන්නවා. මේ ක්‍රියාවලිය ගත්තාට පස්සේ මෙතන හිටපු කණ්ඩායමේ හිටපු අනෙක් පුද්ගලයෝ ජනාධිපතිතුමාත් එක්ක මේ මේ ඡායාරූප ගන්න මේට ඉදිරිපත් වුණා. ඒ ඔය ප්‍රකාශ ඔය පළවෙච්ච ඡායාරූපය මම මගේ දුර ජංගම දුරකථනයෙන් ගත්ත ඡායාරූපයක්. ඒ ඡායාරූපය කියලා ජනාධිපතිතුමා ළඟට ගියාම ඇයි අර ළමයි වගේ අපේ කරට අත දාගන්නේ නැත්තේ කියන වගේ හැඟීමක් කවුරු හරි කෙනෙක් කිව්වා. ජනාධිපතිතුමා නෑ එහෙම පුළුවන් කියලා ඒක ගත්තා. ඒ මානුෂීය ස්ථාපයක්. මේ ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වගේ සියලු දෙනා මේ පුද්ගලයෝ ඇසුරු කරන රාජ්‍යනායකයෝ අපි දන්නවා. ගාමිණී දිසානායක මහත්තයා ළඟ මේ ගුණේ තිබ්බ, ලලිත් ඇතුළත් මුදලි මහත්මයා ළඟ මේ ගුණේ තිබ්බ, රණසිංහ ප්‍රේමදාස මහත්තයා කරට අත දාගත්තේ නැහැ. හැබැයි ඔහු වටේ තියාගෙන ඡායාරූප ගැනීම සඳහා කැමැත්තක් තිබුණා. ඒ තමයි ජනප්‍රිය නායකයන්ගේ සහ මිනිසුන්ට ආදරය කරන මිනිසුත් එක්ක ජීවත් වෙන මහ පොළොවේ ඉන්න පුද්ගලයොත් එක්ක තියෙන දේ. හැබැයි මේ ඡායාරූපය Facebook එකට දාලා ටික වෙලාවක් යනකොට තමයි අර අවාසනාවන්ත සැලසුම් සහගත ප්‍රහාරය දේශපාලනඥයන් විසින් මෙහෙවන ලද හෙට්ටිපොළ සහ මිනුවන්ගොඩ ඇතුළු ප්‍රදේශවල සිදුවෙච්ච කාරණේ සිදුවුණේ. ඒ හින්දා තමයි මේ විවේචනය ආවේ. හැබැයි එය ලොකු විදිහට දැක්කම මේක අතිශය සරල කාරණයක්. අපිට ඉන්නවා ජනාධිපතිවරයෙක් සාමාන්‍ය මිනිස්සු කනබොන දේවල් කනබොන, දරුවොත් එක්ක බෙදාගෙන කනබොන, දරුවොත් එක්ක හිනා වෙන, දේශපාලඥයොත් එක්ක කරට අත දාගෙන ඉන්න අපිට ඉන්නේ අර මහා උඩින් මිනිස්සුන්ගේට වැඩිය ගෞගානක් උඩින් ඉන්න රාජනායකයෙක් නෙමෙයි. මං හිතන්නේ එය ඇගෙයිමට ලක් වූ කාරණේ. ඔව් අර එවැනි සරල සුන්දර මනුසකම් තියෙන අය පිළිබඳව ඔබ සඳහන් කළා. ඔබ කිව්වේ මහත්මයා කියන වචනේ. ඒ මහත්මයා කියන සමාජ ව්‍යවහාරය ඔවුන්ට එන්නේම දැන් අතන ලලිත ඇතුළත් මුදලි කිව්වම ලලිත් කියලා කවුරුත් ආමන්ත්‍රණය කරන්නේ නැහැ. ඇතුළත් මුදලි මහත්මයා, ගාමිණී දිසානායක මහත්මයා, ප්‍රේමදාස මහත්මයා, මේ මහත්මයා කියන ඒ ගෞරවය ඔවුන්ට ලබා දෙන්නේ සැබවින්ම ඔවුන් ජනතාශීලී මිනිස්සු බවට පරිවර්තනය වීමත් එක්ක ඒ හැරෙන්න ඔවුන් දේශපාලන වශයෙන් මොනතරම් ඉහළද කියන පරිණතද කියන කාරණාවට නොවේ මේ ලංස දැබීම මේ බර දැබීම සිද්ධ වෙන්නේ. මට මතක් වෙනවා ওই කාරණේ කියනකොට මම පුද්ගලිකව ජීවිතේ මුහුණ දුන්න එක අත්දැකීමක්. වත්තල ප්‍රදේශයේ විවාහ මංගල්‍යයකට ආවා DB විජේතුංග ජනාධිපතිවරයා. ඒ මංගල උත්සවයේ එතුමා කෑම කමින් ඇවිදගෙන යනකොට එක දෙයක් කේක් කෑල්ලක් තිබ්බම ජන මේ පොඩි දරුවෙක් මේක කකා ඉන්නවා. ඊට පස්සේ මට දෙන්නකෝ කොක කියලා විජේතුංග ජනාධිපතිතුමා මේ කේක් කෑල්ල අරගෙන මෙහෙම කෑවා. ගන්නකොට අර ඡායාරූප ශිල්පියා මේ ඡායාරූපය ගත්තා. ඔක ඔහොම නෙවෙයි අපි දෙන්නම කනකොට ගන්න කියලා විජේතුංග ජනාධිපතිවරයා මේ ඡායාරූප ගන්න කල් එක අල්ලගෙන හිටියා ඒ ළමයාත් එක්ක. දැන් මේ තමයි අර මානුෂීය තත්ත්වය තේරෙන. දැන් විජේතුංග ජනාධිපතිවරයා කියන්නේ අතිශය ජනප්‍රිය ජනාධිපතිවරයෙක් නෙවෙයි. හැබැයි එතුමා තුල අර සැබෑ ගැමිකම, සරලකම, ඒ මිනිසුත් එක්ක ඉඳීමේ ආනන්දය ඒ කට්ටිය ළඟ තියෙනවා. එහෙම පුද්ගලයොත් ඉන්නවා, එහෙම නොවන පුද්ගලයොත් ඉන්නවා.
කොහොමනත් ඩිබි විජිතුන්ග ජනාධිපතිවරයා පිළිබඳව කියවෙන ලංකා දේශපාලන ඉතිහාසයේ බිහිවෙච්ච නිර්ව්‍යාජම ජනාධිපතිවරයෙක් හැටියට ඒ ගෞරවයතුමා තබාගෙන තමයි එතුමා ජීවිතයෙන් සමුගත්තේ. කොහොමනත් දැන් ඔබට මතක ඇති ලෝකවලඳ මධ්‍යස්ථානයට පහර දුන්නයි කියන ප්‍රවෘත්තිය ලැබෙනකොට කනිෂ්ඨ බුෂ් ජනාධිපතිවරයා ඔහු ඉන්නේ පාසල් ළමුන් කණ්ඩායමක් එක්ක සාකච්ඡාවක. ඒ අයුසනින් ඔහුගේ මූණේ ලොකු වෙනසක් දකින්න තිබුණ නැහැ. ඔහු ඒක පෙන්වුවේ නැහැ. මොකද රාජ්‍යනායක හැටියට ඔහුට වඩා වක්කීමක සිටිය යුතු නිසා. නමුත් සමහර දෙනෙක් කියන තිබ්බා ඔහු දැන් ඒක ලංකාවේ වුණා නම් සමාජ මාධ්‍ය ජාල සමහරට කියන තිබ්බා සැලුනේවත් නැහැ, ගානක්වත් නැහැ මෙවැනි අදහස්. සහ ඊට පස්සේ අපි දැක්කා ඔහුට කලින් හිටපු ක්ලින්ටන්, ඒ ආදී වශයෙන් ගත්තම කලින් හිටපු පරම්පරාවේ සියලුම දේශපාලනඥයින් ඔහුත් එක්ක ජනාධිපති වෙන තරංකල සෙසු තරංකරුවා සියල්ල මේ මොහොතේ අපි ඔබත් එක්ක ඉන්නවා. ඒ ළඟ එකට හිටගත්තා. එහෙම ඡායාරූපයක් තිබුණා නම් මේ 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 හා සිදුවීම් එක්ක සංසන්දනය කරද්දී මම මේ බලන්න හැදුවේ ජාත්‍යන්තරත් එක්ක මොනතරම්නම් දේ කියවෙන්න සහ නොකියවෙන්න තිබුණා. අනෙත් එක තමයි මේ ඔය ජනාධිපතිවරයා විදේශගත වෙච්ච දවසේ ඇතිවිච්ච තත්ත්වයේ හෙට්ටිපොළ සහ මිනුවන් ගොඩ තත්ත්වේ පාලනය කර 83ක් ඇති 80 තවත් 83ක ව්‍යසනයක් ඇති නොවන තත්ත්වයට මේ රටේ ආරක්ෂකාංශ මේ තත්ත්වේ කළමනාකරණය කරා. තාම සරසුම් සහගත සිදු කරපු දෙයක් මේ වෙනකොට සියලු තොරතුරු ලැබිලමින් තියෙනවා. තරාතිරම බලන්නේ නැතුව පුද්ගලයෝට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙනවා. පුද්ගලයෝ 74 දෙනෙකුගෙන් හෝ ඊට වැඩි සංඛ්‍යාවකින් මේ වෙනකොට ප්‍රශ්න කරලා තිබෙනවා. මේ සම්බන්ධ පුද්ගලයෝ රැඳවුම් භාරයට පත් වෙලා තිබෙනවා. මේ අපරාධය කරපු පුද්ගලයන් අල්ලාගත හැකි, අල්ලාගත යුතුයි සහ ඔවුන්ට දඬුවම් කර යුතුයි. මේ මිලේච්ඡත්වය හින්දා අපිට සෛනිකව රටට සිදුවිය යුතු දේවල් සිදු නොකර ඉන්නට බෑ. මේට හේතු තිබෙනවා. මේ චීන සංචාරය මේ ආයුධ හෝ වෙනත් දේවල් ලබා ගැනීම, තාක්ෂණීය ලබා ගැනීම පිළිබඳව කාරණා විතරක් නෙමෙයි. ලංකාවේ ඉහළම ආයෝජකයා තමයි චීනය. දකුණු පළාතේ වැඩිම ආයෝජන කටයුතු සිදු කරලා තියෙන්නේ චීනය. ඒ වගේම උතුරු මැද පළාතේ, උතුරු පළාතේ චීනය දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතීන් සිදු කරනවා. චීනය විසින් පොළොන්නරුව ප්‍රදේශයේ අති දුෂ්කර ගම්මානවලට ජලය සැපීම සඳහා වන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරමින් තියෙනවා. ඒ යම් කරුණු තුනක් මත මේ මුදල් ගලායීමේ ප්‍රශ්නයක් සහ කොන්ත්‍රාත්කරුවන්ගේ ප්‍රශ්නයක් හින්දා යම් මාස 6ක් දැන් අත හිටියලා තිබෙනවා. මේවා පිළිබඳව තීරණ ගැනීම අවශ්‍ය වෙනවා. මේවා පිළිබඳව මැදිහත් වීම අවශ්‍ය වෙනවා. ඒ වගේම චීනය විසින් ලබලා දීලා තියෙන වකුගඩු රෝහල මෙවන ඉතර විට ඉතාමත් සාර්ථක ලෙස ඉදිරි කරමින් තිබෙනවා. දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල බවට ඒපත් වෙනවා. මේ දේවල් මෙහි ඉඳන් කරන්න පුළුවන් කියන එක කවුරුත් එක කියන්නේ නැහැ. අනෙක් අතට මේ දේවල් කරන්න පුළුවන් වෙන්නේ එකිනෙක හා බැඳිච්ච රාජතාන්ත්‍රික ස්වරූපයන් තිබෙන පුද්ගලයන්ට. ජනාධිපතිතුමා මේ සංචාරයේදී චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ නායකයා ප්‍රධානියා හමු වුණා. එහිදී කිව්වා මම චීනයට මුලින්ම ආවේ 1983 තරුණ සමුළුව නියෝජනය කරන්න. අපි ඇවිල්ලා මෙන්න මේ දේවල් කරේ කියලා. ඒ කියනකොට ඊට අනිත් පැත්තේ හිටපු චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධානියා සභාපතිවරයා කිව්වා මම 1983 ඔබතුමා මෙහෙට තරුණෙක් විදිහට එනකොට මම තමයි ඒ ප්‍රදේශයේ තරුණ ලීග් එකේ ප්‍රධානියා විදිහට කටයුතු කරේ. අපි දෙන්නා දැන් චීන එක පැත්තකින් මෙහෙවනවා. ඇත්තටම අපි දන්නවනේ චීන ජනාධිපතිවරයාට වැඩිය ප්‍රබලයි චීන කොමියුනිස්ට් පක්ෂයේ සභාපතිවරයා. එතකොට ඔබ ඔබේ රටට නායකත්වය දෙනවා, අපි අපේ කොමියුනිස්ට් පක්ෂයට නායකත්වය දෙනවා කියලා කරවලා. ඔව්. දැන් මට මගේ මතකයට ආවේ වික්ටෝරියා වේල් ඉදිකර ගැනීමේ තිබුණු රාජතාන්ත්‍රික ස්වභාවය. ඒක අර කිවිසුම්ගත කාරණාවලට වඩා වෙනත් උපාය මාර්ගික වශයෙන් ජයග්‍රහණය කිරීමේ වැදගත්කම පිළිබඳව අපි මේ වෙන දේ පිළිබඳව සාකච්ඡා කරමු. ඊට කලින් කෙටි විරාමයකට යමින් අනතුරුව නැවතත් සාකච්ඡා කරමු දකුණු පළාත අනුකාරතුමත් එක්ක. ගරු අනුකාරතුමා, මං හිතන්නේ චීනයේ සංස්කෘතික අංග නිර්මාණය වීම ලැබ දැක්කා බීජිං ඔලිම්පික් කුල්ලේදී. ඔවුන් කොහොමද ඒක කළේ? ඔවුන් සංස්කෘතියට මහා විශාල තැනක් ලබා දුන්නා. වෙන රටවල් බොහෝ විට තාක්ෂණයට ඉඩකඩ ලබා දෙද්දී එවැනි සමාරම්භක අවස්ථාවකදී ඔවුන් තමන්ගේ සංස්කෘතියට ඉඩකඩ ලබා දුන්නා. මේ වතාවේදීත් අපි දැනගන්නට තොරතුරු ලැබුණා ඉතාමත්ම විශාල සංස්කෘතික මංගල්‍යයක්, සංස්කෘතික මහා උළෙලක් සංවිධානය වෙච්ච ආකාරය පිළිබඳව. ඒ පිළිබඳව වීඩියෝ අපිට දකින්න හැකියාව ලැබුණා. ඒක ඇත්තටම මේක සංස්කෘතික මංගල්‍යයක්, සංස්කෘතික එක්කාසුවක්,
හරි අපූරු තෝතැන්නක් බවට පරිවර්තනය වුණු බවට අපිට තොරතුරු තිබුණා. කොහොමද ඒ ගැන කියන්නේ? අපිට වාසනාව හම්බ වුණා ඒ දැවැන්ත මේ සංස්කෘතික උත්සවය දකින්න. පැය 1යි විනාඩි 40ක සංස්කෘතික උත්සවයක් රටවල් 34ක සමාජිකයෝ මේ ක්‍රියාවලියට එකතු වෙලා හිටියා. ලංකාවෙනුත් කණ්ඩායමක් ගිහිල්ලා හිටියා. මේ තුල අපි දැකපු දේ තමයි අති දැවැන්ත දේ කරන සංස්කෘතියක් චීනයේ තියෙනවා. චීනය තමයි ලෝකේ ලොකුම තාප්පේ හැදුවේ. දැන් ලෝකේ ලොකුම වේල් හදලා තියෙනවා. තව බොහෝ ලෝකේ ලොකු දේවල් හදනවා. ඔවුන්ට තියෙන මිනිස් ශක්තිය මිනිස්සු ප්‍රමාණය වැඩි. ඒ නිසා ඔවුන් නිර්මාණශීලී. ඔවුන්ට අවශ්‍ය මුදල් තිබෙනවා. ඔවුන්ට අවශ්‍ය බලය සහ තාක්ෂණය තිබෙනවා. ඒ තුල ඔවුන් ලෝකය විවිධ ආකාරයෙන් ජය ගන්නට හදනවා. අපි මේ මහා සංස්කෘතියත් එක්ක මහා පරිමාණයේ කටයුතුත් එක්ක බැලුවම ඉතාමත්ම සුළු රාජ්‍යයක්. ඉතාමත්ම සුළු කොටසක්. හැබැයි අපිට තිබෙනවා ඔවුන් සමගව සමගාමීව ගමන් කරන්න පුළුවන් සංස්කෘතික සහ වෙනත් දේවල්. අපි මෙතන කියන්නේ වංශේ කබල් ගන්නවා වගේ හර සුන්දයක් නෙවෙයි. හැබැයි අපිට ලෝකයට දෙන්න අපිට ලෝකයට විකුණන්න පුළුවන් බොහෝ දේවල් ඉතුරු වෙලා තියෙනවා. අනෙක් අතට මේ කාරණේ කොහොමද අපේ ආර්ථිකය හැබැඳින්නේ? ලංකාවට වසරකට චීන සංචාරකයන් ලක්ෂ දෙකකට වැඩි ප්‍රමාණයක් 270,000ක් සමහර අවස්ථාවලදී පැමිණෙනවා. අද වෙනකොට මේ සංචාරක කර්මාන්තයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා. මේ තිබෙන රටේ තුල ඇති වෙලා තියෙන අර්බුද තත්ත්වය. චීනය ලංකාවට චීන සංචාරකයන්ට ගමන් නොකළ යුතු රටක් විදිහට තමයි මේ හඳුන්වාලා තියලා තියෙන්නේ ශ්‍රී ලංකාව. මේ අභියෝග අපි කොහොමද ජය ගන්නේ? මේ සංචාරයේ සිදු කරපු ඉතාමත්ම වැදගත් සාකච්ඡා වලින් එකක්. මේ බෝම්බ ප්‍රහාරවලදී චීනයේ ඉංජිනේරුවන් සිව් දෙනෙක් බෝම්බ ප්‍රහාරවලදී මැරුණා. ඔවුන් PhD හෝල්ඩර්ස්ලා, ආචාර්ය උපාධිය සහිත පුද්ගලයෝ 4 දෙනෙක්. ඉතින් මෙවැනි තත්ත්වයක් ඇති වුණාම ලෝකේ ගොඩක් රටවල්, ඒ කියන්නේ තමන් ලෝකයට චීනයට සියලු දැනුම ලබලා දෙන්න, ඔවුන්ගේ දැනුම ලංකාවේ ආයෝජනය කරන්නට, ලංකාවේ ගොඩනගන්නට ආපු පුද්ගලයෝ 4 දෙනෙක් මිය ගියාම ඔවුන්ගේ සාමාන්‍ය ජනතාව විශේෂඥයෝ ලංකාවට එවන්නට යම්කිසි බියක් ඇතිවීම සාධාරණයි. ඒ බිය වළක්වා ගැනීම ආපහු අපි අතර මේ සංචාරක කර්මාන්තය ආයෝජන සඳහා වන ඉඩ ප්‍රස්තාව ඇති කර ගැනීමේ අවස්ථාව කොහොමද කරන්නේ කියන එක චීනයට ලංකාවට තරමටම ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. මොකද මේ නිදහස් බවක් ආරක්ෂිත බවක් රට තුල නැත්තම් මේ චීනය ලංකාවේ සිදු කරන ආයෝජන ව්‍යාපාර සහ අනිකුත් කටයුතු කරන්නට නොහැකි තත්ත්වයක් වෙනවා. ලංකාවට විතරක් නෙවෙයි චීනයටත් පොදු අවශ්‍යතාවයක් තියෙනවා මේ කලාපයේ සාමය පවත්වා ගන්න. හොඳයි. දැන් විශේෂයෙන්ම අපේ සාකච්ඡාවේ ප්‍රධානතම හරය, ප්‍රධානතම ඉලක්කය බවට පත් වෙන ජනාධිපතිතුමාගේ චීන සංචාරය. හැබැයි දැන් එතනින් අපි ගලාගෙන ආවා සංචාරක ශාස්ත්‍රය දක්වා. මම කැමති ඔබතුමාගේ බල ප්‍රදේශයට එන්න. දකුණ කියලා කියන්නේ විශාල වශයෙන්ම සංචාර කර්මාන්තයත් එක්ක ඇඳුණු සොඳුරු මනස්කාන්ත වෙරළ තීරයකට මුහුදු තීරයකට හිමිකම් කියන ප්‍රදේශයක්. නමුත් වර්තමානයේ වෙනට අපි දකිනවා සෑහෙන බලපෑමක් එල්ල වෙලා තිබෙනවා සංචාරක හෝටල් ශාස්ත්‍රයට. සංචාරක එහා බැඳුණු රැකියා අනන්තවත් ප්‍රමාණයක් තිබෙනවා. කොහොමද මේ බිඳ වැටුණු සංචාරක කර්මාන්තය දකුණු පළාතේ නිමිති කරගෙන අපි සාකච්ඡා කරමු ගොඩනැගීම සඳහා වර්තමානයේදී පියවර අරගෙන තියෙන්නේ? දකුණේ විතරක් නෙමෙයි ලංකාවෙම මේ සංචාරක කර්මාන්තය නගා සිටවන්නට නම් අවශ්‍ය පූර්ව කොන්දේසි තමයි ආරක්ෂාව. මම මේට මාසයකට පෙර චීනයේ හයිනෑන් ප්‍රදේශයේ මෙවැනිම සංචාරක ප්‍රවර්ධන වැඩසටහනකට ගියා. මේ දූපත් රාජ්‍යයන්ගේ සංචාරක ප්‍රවර්ධනය සිදු කිරීම සහ එහෙසේන අභියෝග පිළිබඳව. එහිදී මා සිදු කරපු කතාවේදී මම පැවසුවා මේ දූපත් රාජ්‍යයන්ට තිබෙන පළවෙනි සංචාරක කර්මාන්තයේ තියෙන පළවෙනි අභියෝගය තමයි මේ ත්‍රස්තවාදී විසින් සියල්ල මොහොතකින් සුණු විසුණු කිරීම, ඒ කියන්නේ ව්‍යාපාරය කඩා බිඳ දැමීමට තිබෙන හැකියාව කියලා. ඊය කියනකොට මේ වැනි ප්‍රහාරයක් පිළිබඳව හාංකාවසියක් අතපිට දැනගන්න තිබ්බ දෙයක් නෙවෙයි. හැබැයි ඊය කියුවේ තාර්කික බුද්ධිය සහ එවැනි දේවල් ලෝකේ රටවල් වල වෙලා තිබෙන හින්දා. ඊය ලංකාවේ මාධ්‍ය වල සිරස්තල මෙව්වේ නැති වුණාට ලෝක මාධ්‍ය ඉතාමත්ම පුළුල්ව සාකච්ඡා කරපු විෂයක්. එතකොට අපි අද ඊට මාසයකට පෙර කිව්ව දේ ප්‍රායෝගිකව මහ පොළවේ අද්දකමින් තියෙනවා දකුණු පළාත. සංචාරක කර්මාන්තය විතරක් නෙවෙයි, ඒ ආශ්‍රිත බැඳිච්ච කෘෂි කර්මාන්තයේ සැපයුම්කරණය, සේවා සැපයීම සියල්ලම
ඉතාමත්ම වාසනාවන්ත විත බෙදෙන වැටලා තිබෙනවා. ඇල්ල ප්‍රදේශය මගේ පළාතේ නෙවෙයි බව පළාතට අයිති ප්‍රදේශේ. සාමාන්‍යයෙන් ඇල්ල ප්‍රදේශයේ අර තියෙන සීමිත විඩ ප්‍රමාණය තුළ වාහනයක් ගමන් කරන්න හෝ නොහැකි තත්ත්වයට විදේශිකයන් පිරී ඉන්න තත්ත්වයක් තිබුණා. හැබැයි ගිය සතිය වෙනකොට එය සම්පූර්ණයෙන්ම විදේශිකයන්ගෙන් තොර දෙන්නෙක් තුන්දෙනෙක් විතරක් ඉන්න කලාපයක් බවට පත් වෙලා තියෙනවා. දකුණත් එහෙමයි. හික්කඩුව, මිරිස්ස වගේ ප්‍රදේශ යාල පිරීලා හිටියේ සංචාරකයන්ගේ. හැබැයි ඕන් මේ ප්‍රදේශවලින් දැන් ඉවත් වෙලා තිබෙනවා. අපිට තිබෙන අභියෝගය තමයි ආරක්ෂාව තහවුරු කිරීම. ඒ සඳහා වන විශ්වාසය ගොඩනැගීම. ආරක්ෂාව තහවුරු කිරීම කියන්නේ අදවල අද කලාපයේදී මේ බුද්ධිය සහ දැනුම තාක්ෂණයක ගමන් කරන විෂය. අපිට කොහෙන් හෝ ඒ තාක්ෂණය අවශ්‍යයි, දැනුම සහ සම්පත් අවශ්‍යයි. මේ සංචාරයේදී අපිට ලැබුණේ අන්න ඒ දේ. රුපියල් බිලියන 5කට වැඩි මේ ලැබිච්ච මුළු ආධාර සහ ප්‍රමාණය. අපිට අද වෙනකොට ගණන් බලලා තියෙනවා ආසන්න වශයෙන් බිලියන 1.8කට වැඩි දේපල හානියක් මේ ප්‍රචණ්ඩ ක්‍රියා රැල්ල විසින් ලංකාවට අහිමි කරලා තිබෙනවා කියලා. මේ මුදල් කොහෙන් හෝ එන්න ඕනේ. එහෙම නැත්නම් මේ කර්මාන්තයේ බිඳ වැටෙනවා. එහි බලපෑම ඊට වැඩිය ඉතාමත්ම විශාල ප්‍රමාණයක තිබෙනවා. චීනය සහ ලංකාව අතර දකුණු පළාත කේන්ද්‍රගත කරගෙන මූලිකව දකුණු පළාත විතරක් නෙමෙයි හැබැයි දකුණු පළාත කේන්ද්‍රගත කරගෙන කෘෂිකර්ම ව්‍යාපෘති ගණනාවක් සඳහා මූලික ගිවිසුම් ගිය මාසයේදී අත්සන් කර අප්‍රේල් මාසයේ 24 වෙනිදා අත්සන් කර මේ ව්‍යාපෘති ආවොත් විතරයි මේ දේවල් ආවොත් විතරයි දකුණට ලංකාවට සල්ලි එන්නේ. එහෙම නැත්නම් මිනිසුන්ගේ අතමිට සරු වෙන්නේ. මේ තත්වය අපි ජයගන්නේ කොහොමද? ඒටත් ඉතාමත්ම වැදගත් කාරණේ තමයි ආරක්ෂාව තහවුරු කිරීම. ඒ සඳහා තාක්ෂණය අවශ්‍යයි, දැනුම අවශ්‍යයි, පුහුණු අවශ්‍යයි, උපකරණ අවශ්‍යයි. මේවා ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය දේශපාලන පරිසරය ගොඩනැගීම අවශ්‍යයි. අපි මේන් කියන්නේ නැහැ ඉන්දියාව අතෑරලා චීනය අල්ලා ගැනීම කියන කාර්යය. ඉන්දියාව වගේම චීනයත් දීර්ඝකාලීනව තීරණාත්මක අවස්ථාවලදී ලංකාවට උදව් කරපු රාජ්‍යයක්. ඉන්දියාව සමග ඉතාමත් හොඳ සම්බන්ධතාවයන් තිබෙනවා. ඒ සම්බන්ධතාවයන් ඉදිරි දින කීපෙදී තවත් වර්ධනය වීම සඳහා අවශ්‍ය සියලුම කටයුතු යොදලා තියෙනවා. ඒ තුළ තමයි අපිට අපේ අභියෝගය ජය ගන්න වෙන්නේ. කණියෙන් ත්‍රස්තවාදය ජය ගන්න බෑ. මොකද මේක ලංකාවේ ද්‍රවිඩ ත්‍රස්තවාදය වගේ දෙයක් නෙවෙයි. ලෝකය පුරා විසිරිච්ච, ලෝකය පුරා ජාලගත වෙච්ච සහ නොපෙනෙන සංස්කෘතික අභියෝගයක්, නොපෙනෙන ආගමික අභියෝගයක්. සාමාන්‍යයෙන් අපිට මූණට මූණ පෙනෙන සතුරා වගේ නෙවෙයි, මූණට මූණ නොපෙනෙන සතුරෙක් සමග සංස්කෘතියක් එක්ක කටයුතු කිරීමට අපිට විශේෂඥතාවයන් අවශ්‍යයි. අපිට එය තියෙන තැනකින් ගන්න ඕනි. එය තමයි ගෝලීය ත්‍රස්තවාදය සමග සටන් කිරීම සඳහා වන එකම මාර්ගය. ඔව්. ඒ කියන්නේ රොමැන්ටික් මානසික තත්ත්වයන් එක්ක සටන් කරනවාට වඩා රැඩිකල් මානසික තත්ත්වයන් එක්ක සටන් කිරීම සමහර ලාවට දුෂ්කර අභියෝගයක් බවට පරිවර්තනය වෙනවා. අපි ඉස්සෙල්ලා සාකච්ඡා කළ සංචාරක ශාස්ත්‍රය පිළිබඳව. දකුණේ සංචාරක ශාස්ත්‍රය නැති වුණොත් වැලිමඩ අලවවන ගොවියාට, කැරක්ටලයක් වවන ගොවියාට මේක දැනෙනවා. මොකද මේ අවන්හල් මේ සංචාරකයන්ගේ නොපැමිණීම මේ සියල්ල මුළු රටටම බලපාන කාරණාවක් බවට පත් වෙනවා. උතුරේ ලුණු ත්‍රිරෝද රට දක්වා අද මේ වෙනෝනේ ප්‍රශ්නය ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මෙවැනි අසීරු තත්ත්වයකදී රටේ පුරවැසියාගේ අභියෝගය විය යුත්තේ කුමක්ද? මේ මොහොතේ අපි කටුව පිටියේ පල්ලියට ළඟ නැහැ. අපි මේ ආසවල් සිද්ධ වෙච්ච හෝටලයට සමීප ප්‍රදේශයක නෙවෙයි. අපි මේ කිසිවක් නොදැනෙන දුරක ඉන්න. උෂ්ණත්වය අපිට දැනෙන්නේ නැහැ මේ කාරණාවේ. එහෙම කියා ගැලවෙන්නට නොහැකි පුරවැසි වගකීමකින් ඔබත් මමත් මේ මොහොතේදී සමසමව බැඳී ඉන්නවා. පුරවැසි වගකීම කියනකොට අපි මේ අභියෝගයේ සාර්ථකව ජය අරගෙන තියෙනවා. ඔය ප්‍රහාරය එල්ල වෙච්ච දවසේ 9:45න් පස්සේ එක බෝම්බයක්වත් පුපුරා ගියේ නැහැ. අපේ ආරක්ෂක අංශ, බුද්ධි අංශ මේ පුද්ගලයෝ හඹාගෙන ගිහිල්ලා ඔවුන් අත්අඩංගුවට ගැනීම සහ මෙහෙයුම් සිදු කිරීමේදී තමයි ওই ගැටුම් සියල්ලම ඇති වුනේ. අනෙක් පුපුරා හැරීම් සියල්ල සිදු වුනේ. අනෙත් කාරණා සියල්ලම මේ බොරදියේ මාළු බාන්න උත්සාහ කරපු දේශපාලනික අවශ්‍යතාවයන් තියෙන කණ්ඩායම් විසින් සිදු කරපු සැලසුම් සහගත ක්‍රියාවන් මිසක්ක මේ මිනිසුන්ගේ ආවේගයන් හින්දා මේ සිදුවිච්ච දේවල් නෙවෙයි. මම එහෙම කියන්නේ අපි මීට යුද්ධයට පෙර අවස්ථාවලදී දළදා මාලිගාවේ දළදා හාමුදුරුවන්ට බෝම්බ ගහනවා දැක්කා. හැබැයි ඒ අවස්ථාවේදී සිංහල ජනතාව, බෞද්ධ ජනතාව කෝප වෙලා මේ කඩවල් ගිනි තියන්න ගියේ නැහැ. අපි දැක්කා අරන්තලාවේ භික්ෂු ඝාතනය, මිලේච්ච භික්ෂු ඝාතනය. අපි දැක්කා කාත්තංකුඩි ඇතුළු පල්ලිවලට පහර දීලා මේ දරුවොත් එක්ක
මරාදාන. එයද මේ විදිහේ ගිනිතැබීම් ඇතිවනුේ නෑ. අපි දැක්ක ජයසිරි මහා බෝධිය හාමුදුරුවෝ ඉස්සරහ මරාගෙන මැරෙනවා. පුද්ගලෝ වෙඩිතීබල ඝාතනය කරනවා. මේ දේවල් සිද්ධ වෙනකොට මේ රටේ මිනිස්සු මේ කඩවල් ගිනි තියන්න ගියේ නෑ. මේ ප්‍රහාරය සිද්ධ වෙලා දවස් සති 3කට පස්සේ කොහොමද මේ කඩවල් ගිනි තියන්න ගියේ? මේකේ තියෙන්නේ ආවේග නෙවෙයි. මිනිස්සු ආවේගශීලී වුණාම ආවේගශීලී වීම හොඳයි. ඒ යහපත් කාරණය. ඒ ආවේගය නිසා විනාශකාරී දේවල් වලට ගියා නම් මේ සිදුවිය යුතු තිබුණේ ගොඩක් ඉස්සර. ඔව්. හැබැයි මේ සති 3කට පස්සේ මේ දේවල් සිදුවෙන්නේ සැලසුම් සහගතව සිදුවෙන්නේ ඉතාමත්ම තුච්ඡ ගණේ පහත් ගණේ දේශපාලනික අවශ්‍යතාවයන් ඉෂ්ට කර ගැනීමට බව අපි අමතක කරන්නට හොඳ නැහැ. අපිට තිබෙන්නේ අපේ සංස්කෘතිය අපේ වටිනාකම් හරපද්ධතීන් මේ ගිලගන්න මිනිසුන්ට මේ බොරදිය මානුබාන මිනිසුන්ට ඉඩ නොදී තිබීම. අපි සාමාන්‍ය ජීවිතයට ජන ජීවිතයට ඉතා වේගෙන් ඇතුළත් විය යුතුයි. මම ගාල්ලේ ඉඳන් එනකොට දැකපු දේ තමයි ඊයේ පෙරේද දවස් දෙකේ මේ රටේ ජනාධිපතිවරයා හිටියේ ජාතික වෙසක් උත්සවයේ. පසුගිය දිනේදී අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ ගාල්ල ප්‍රදේශයට ගිහිලා ජාතික වෙසක් දිනේ කරා. විපක්ෂ නායකතුමා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ගාල්ල ප්‍රදේශයේ මළගෙවල් වලට ගිහිල්ලා මිනිසුන්ට කතා කරලා ඒ ප්‍රදේශවල හිටියා. මම ආණ්ඩුකාරවරයා විදිහට මේ බෝම්බ පුපුරවුවට පස්සේ වෙනදා යන්නේ නැති ආණ්ඩුකාරවරයා යන්නේ නැති පන්සල් පල්ලි කෝවිල් වලට ගිහිල්ලා ප්‍රාදේශීය සභාවල් වලට ගිහිල්ලා සාමාන්‍ය මිනිසුත් එක්ක ජීවත් වෙලා කිව්වා මේ ප්‍රදේශය ආරක්ෂිත බව. අපේ කටින් කියන දේ නෙවෙයි වඩා වැදගත් වෙන්නේ ක්‍රියාවෙන් කරලා පෙන්වන දේ. අපි මේ අභියෝගයේ ජය අරගෙන තියෙනවා. හැබැයි දරුවෝ පාසලට එවන්නට තවමත් දෙවමව්පියෝ බය වෙනවා. ඒ බය වෙන්නේ ග්‍රාමීය ප්‍රදේශවල එහෙම බයක් නැහැ. නගරයට තමයි මේ බය තිබෙන්නේ. අපිට තේරුම් ගැනීම අවශ්‍යයි ටියුෂන් පන්තියට 1200ක් ඉන්න තැනකට තමන්ගේ දරුවා එවන්නත් පාසලට අර ආරක්ෂාව සියල්ල සලසලා තියෙන තැනට දරුවෝ එවන්නේ නැති වෙන්නේ ඇයි කියලා. මට හාමුදුරුවෝ නමක් කිව්වා අපේ පන්සලට ආරක්ෂාව දෙන්න ආණ්ඩුකාරතුමනි කියලා. මම ඒ පන්සලට එහා පැත්තේ තියෙන දන්සලට ගිහිල්ලා මගේ දුවයි පුතයි එක්ක දවල්ලේ කෑම එක කාලා අර පන්සලට ඇවදගෙන එන්න ආරක්ෂාව තහවුරු කරලා තියෙන ප්‍රදේශයක අපිට තවත් මොනවද කරන්න පුළුවන් කියන ප්‍රශ්නේ වෙනවා. අපි සාමාන්‍ය කර්ණයට විය යුතුයි. අපි අභියෝගයට මුහුණ දිය යුතුයි. අපි එහෙම නැති වුණොත් අපි ඉෂ්ට කරන්නේ ත්‍රස්තවාදීන්ගේ මේ ප්‍රහාර සිද්ධ කරපු පුද්ගලයන්ගේ අපේක්ෂාව බව අමතක නොකරන්න ඕනේ. ඔව් අනිවාර්යෙන්ම. ඒ කියන්නේ ආවේගයේ පාලනය කරගෙන ඉඳලා සති 3කට පස්සේ මේ එළියට ආවේ ආවේගයෙන් නොවේ, වෙනත් සැලසුම් සහගත ක්‍රියාවක් බව පැහැදිලි පුවත්පත් තොරතුරු අනාවරණය කරනවා. මේ පිටුපස දේශපාලන හස්තය ක්‍රියාත්මක වුණා කියලා අපි බලමු. ඒ හස්තේ රූකඩ බවට පරිවර්තනය නොවේ සැබෑ පුරවැසි වක්කීම ඉෂ්ට කරන ඔබට ආරාධනය කරන ගමන් තමයි ජනාධිපතිතුමාගේ චීන සංචාරය අලලා අද දවසේදී මේ පිළිබඳව අපි සාකච්ඡා කරන්න උත්සාහ කළේ. ඒ සාකච්ඡාව අවසානයේදී රටේ පුරවැසි වක්කීම දක්වා මේ මාතෘකාව අපි අරගෙන ආවේ. ඒ සාකච්ඡාව එලෙසින් විග්‍රහ කරගන්න අපිත් එක්ක සම්බන්ධ වුණේ දකුණු ආණ්ඩුකාරතුමන් කීර්ති තෙන්නකෝන් මහත්මයාට අපේ ගෞරවනීය ස්තුතිය ඔබතුමන්ට. එහෙමනම් අපි සමු ගන්නවා තවත් දවසකදී හමු වන බලාපොරොත්තුව ඇතිව. ඔබට යහපත් දවසක්. නමස්කාර.